පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. පත්වීම් ලැබුවා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් 538 දෙනෙක්. ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 268 දෙනෙක්. පාසල් දත්ත චිකිත්සක 48ක්. අක්ෂිතාක්ෂණ වේදීන් 18 දෙනෙක්. ඉන්ද්‍ර ශිල්පීන් 30ක්. වෘත්තීය චිකිත්සක 28 දෙනෙක්. චිකිත්සක 10 දෙනෙක්. අන්තර්කාර මික 4 දෙනෙක් යන ශිෂ්‍යවලට නිලධාරීන් අද පත්වීම් ලිපි ලැබුණා. ඔබේ ජීවිතය ආරම්භ කරන අවස්ථාව. ශේෂ විම සෞඛ්‍ය අමාත්‍යාංශය ඔබට එක්වෙන්ට අවස්ථාවක් ලැබීම ඉදන්නේ වාසනාවක් වශයෙන් අපි දකිමු. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සෞඛ්‍ය දොස්තරවරුන්ගේ සිට සියලුම අනිකුත් සියලුම නිලධාරීන් සමාජයට කරන සේවය අපි අගය කරන්න ඕන. ඒ කොතරම් අපි අගය කරන්න ඕනද කිව්වොත් මම විශ්වාස කරනවා. වෙන කිසි සේවයකට වඩා ඔබේ සේවය වටින්නේ ඒ සේවය ලබන්න පුද්ගලයන් තම අසරණ තත්ත්වයක ඉන්නේ තමන්ට තමන්ගේ ජීවිතයත් එක්ක මරණයත් එක්ක සමාන වාර්ත සටන් කරමින් ඔබේ පිහිට විතරයි උන්ට තියෙන්නේ. ඒ නිසා මේ අමාත්‍යාංශයේ යටතේ රෝහල්වල ඒ වගේම ශේෂ්ත්‍රයේ තුල ඔබට විශාල සේවයක් කළ හැකි. විශේෂයෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තමන්ගේ සේවය ඉටු කරා කළොත් මම හිතන්නේ උගාක් දුරට අපිට නොයෙක් ලෙඩ රෝග වලින් අපේ ජනතාව බේරගන්න පුළුවන්කම ලැබෙනවා. මේකින්ද ඔබට ඉන්නේ මහා වැදගත් කාර්යභාරයක්. අපි මේ කාලය තුළදී අපි පසුගිය කාලවල නොයෙක් චෝදනා තියෙනවා. බෙහෙත් පිළිබඳව, බෙහෙත් ගෙනීම පිළිබඳව තියෙන විශාල චෝදනා රාශියක් අපි වෙත ගලා එමින් පවතින. මිතන්නේ සමහර අවස්ථාවලදී ඒ බෙහෙත් වර්ග තාධික මිලට ලබා ගැනීම තම අඩු මුදලකට ගන්න පුළුවන්කම තියෙද්දී වැඩි මුදල් වලට වැඩියෙන් ගෙවා වගේ තුන් ගුණයක් හතර ගුණයක් 100 ගුණයක් පමණ වැඩියෙන් ගෙවලා මිලදී ගැනීම පිළිබඳව අපිට පැහැදිලි ලැබෙමින් පවතිනවා. ඒ වගේම අපි මේ ඖෂධවල ගුණාත්මකභාවය පරීක්ෂා කරන කිරීම පිළිබඳවත් වෙනවා. ඒ සිදා මම හිතන්නේ ඖෂධ තත්ත්වයන් නියාමන රසායනගාරයක් අපි වහවා සැකසීමට ඉවර ගත යුතුයි විශ්වාස කරනවා. දැනටමත් ඒ සඳහා කටයුතු එල්බෙන් තියෙනවා.